මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජයතහවුරු කිරීම රට හදන මාලිමාවේ අපි එකට ජන රැළිය ඊයේ පැවැත්ුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජන රැළිය ඇමතු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා පත්වීමත් සමග නව සංස්කෘතියක් නිර්මාණය කිරීමට හැකි වී ඇති බවයි. සහෝදරය කියලා කියන්න පුළුවන් ජනාධිපතිරයෙක් අපි හදනවා කියලා කිව්වා. ඒ වගේම අද අපිට පුළුවන් වෙලා තියෙනවා සහෝදරය කියන්න පුළුවන් සහෝදරෙක් අද අපි ඉස්සරහ ඉන්නවා අනුසාරක සහෝදරයන් සාපි ලොකු ජයග්‍රහණයක් කරන්න තියෙනවා. වසර 76ක් තිස්සේ ප්‍රභු කණ්ඩායමක් අත මේ බලය තියාගෙන හිටියා. ඔන්නේ ජනතාව තලා පෙලා පීඩාවට පත් කරා. රට වික්කා, රට වැට්ටුවා, අපේ රටේ ඉතාමත් අවලස්සන කැත දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළා. දැන් අපට අවස්ථාව ලැබලා තියෙනවා ඒවා නිවැරදි කරා. අපි කවුරුවක් ආත් තමන්ගේ නෑදෑයින්ට ඥාතීන්ට තනතුරු දෙන සංස්කෘතිය වෙනස් කළ දිනවා. කිසිම ඥාතියෙක් අපි කිසි තනතුරකට අරගන්න නැතුව පරණ දේශපාලන වෙනස් කරන්න පුළුවන් කියලා අපි ආදර්ශයක් දීලා තියෙනවා. අනුතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජන රැළිය ඇමතුවා. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද හැබැයි මම එකක් කියන්නම් අල්ලනකොට කේන්ද්‍රි ගන්න නම් එපා. පද කියලා යන්න. ෆයිල් 400 ගණනක් තිබෙනවා සියල්ල වසා දමා තිබෙන්නේ. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුව ඉහිර වෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහිර වෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස්සෝ දූෂණ කොමිස් සභාව තුළ ඉහිර වී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සියල්ල යලි විවෘත කරන්න ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරනවා. අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩබවට පත්වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා කවුරුවත්. වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි සමහර අපේ රට අහිතකර ගිවිසුම් අත්සන් කළ තිබෙනවා. අපි ඒ ගිවිසුම් වල අනිත් පාර්ශ්වයට දැනුම් දී තිබෙනවා. අපි මේ ගිවිසුම් යලි සමාලෝචනය කරන්න අවශ්‍ය බව. සමහර අය හීන දකිනවා. මාස 3යි 6යි වැටි පව් ජාතික ජන බලවේගයේ මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕන කමක් තිබෙනවා. සමහර අය කියනවා අපි ඒගොල්ලන්ගෙන් පරිගන්නවා කිසියෝගෙන් පරිගන්නයි කියක් නේ. නමුත් මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමින් දෙදෙනෙකුට ලබා දීලා තිබුණා වාහන 16 බැගින්. හරිද? ඇම්බුලන්ස් රථ දෙකයි ජනාධිපතිතුරු දෙන්න ගාව හිටපු වාහන 16යි. අපි කිව්වා ඔක්කොම ඉතා ඉක්මනින් බාර දෙන්න කිව්වා. දැනට තියෙන චක්‍රේකන අනුව වාහන 3ක් හිමි ඒ වාහන 3 ලබා දෙනවා. හැබැයි අපි දැනට කමිටුවක් පත් කළා තියෙනවා මේ චක්‍රලෝකන සංශෝධනය කරලා හිටපු ජනාධිපතිතුරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා. කවුරුවත් කෙඳිරි ගන්න එපා. කවරෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙන්න. ආසන්න හිටපු ජනාධිපතිවරයා අපිට ලියුමක් එවලා තිබෙනවා. එතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක්, ආරක්ෂාවට 163ක්, වාහන 20 ගණනක්, කුඩ 30ක් දෙන්න ඕනද? දෙන්නේ නැහැ. මෙරටේ මහජනයාගේ ධනෙයින් ඒ විදිහට නාස්තිකාර ජීවිත ගත කරලා ඒගොල්ලෝ දැන් ඒවා හිතන් ඉන්නවා අයිතියක් ලෙස ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න. දෙන්නේ නැහැ මතක තියාගන්න. බොරුවට නිවේදන දාන්න එපා. ආරක්ෂාවට තර්ජනයක් කියලා.